මැති ඉතිහසේ දිහා බැලුවට පස්සේ අපේ රටේ ඒකාධිපටියෝ කිහිවදනක් තැක්නට හිටිය. එකක්කැනෙක් තමයි රණ සිංහ ප්‍රම දාස. අනික්්‍යෙන තමයි චාන්ද්‍රිකා තුන්වනි තමයි මයින්ද රාජ පක්ස මේ තුන්දනෑම බලිය අත්තරන්න අකැමැත්තෙන් පිස්්වයම් වගේ රැංගලුවවා වට මතක ඇති රණසිංහ ප්‍රේම දාාස මේ රටි පනස්දාහකට ආසන්න තරුණය ඝාතනය කරලා අතේ ලේ තවරගෙන පිස්සෙක් ව ජීවත්තුළින්. අවසාන කාලෙ හිත හදාගන්න බැරුව, රාත්‍රියයට නින්දියයන්න නැතුව සුචරිත මන්දරයේ තලප්පාාවකුත් ගැටකාගෙන සරමත් හැපෝට ගහගනක එලිබෙනකං ඒයටමට ඇවිටමින් හිටිය කියලා සුචරිත මන්දරයේ අවට හිටපු පුද්දොලියෝ කියනවා. මිත්තෝරනි මේ විදියටම තමයි චන්ද්‍රිකා තමන්ගේ බලය අත්හරන්න බැරුව යක්‍ෂාවේශයෙන් තමයි හැසුරනිි. අදත් ඒය බලියගැෙන කතා කරනකොට ප්‍රජාචන්ත්‍රවාදය පැත්තකට කියලා න හන මිියගේ බෙල්ල හපාගන්න හදනම් එදා පරිවිල් රජනක් කියල බලේතාාපු චාන්ද්‍රකා අවසානය චෞර රජනක් කලාගෙතරැගිය. මයින්ද රාජපක්ෂමීට හපන් මයින්ද රජපක්ෂ කියල කියන්නේ තමන්ගේ කොල්ල වගේම හොර පාරෙන් නීතිඥක් වෙච්ච නීතිී එවි තරක්නවෙයි කිසිම දවසක කලුකෝට්ටක දාලා හොඳ ැඩුවක් කතා නොකරපු චේන්ප රක ප්ලේන්ටි හදපු මිනිහි ඒෙවෙත් මිට්ෝරණනි මහින්ද රාජපක්ස බහුගේ කාල්ලෙ තමන්ගේ බලය අත්තරන අකමැත්තෙන් ආන්්ඩු ක්‍රන් වස්ථෝපාව වෙනස් කරන්න. හැබයි ජාතහද්දෝ වාසනාවකට මහින්ද අවසාන ොත ගෙදර ඇන්න සිද්ධ වවන. කොච්චරන් ගැ විශ්වාසයතියල හිටියද කියවනං තමන්ට අවුරදු දෙකත්තියෙද්දේ බලය අතරයෙක් තමන්ගේ බෙලාව වාසනාව වාසනාවගැන කල්පනා කරන්න. මිටෝරනිි මේ වෙනකොට අතේ බෝලතියාගෙන පැවිසේතර ගෝල මිරික්කනෑ! මරා! නැමතපතාවක් ජනාතිපතිවෙන්නට බැරිබෝ දැනගෙන මේ වෙනකොට ගෝටටම අවස්ථාවදීලතියනවා. හැවයි මහින්දඉන්න දැඩි පීඩනයක. හේතුවතමයි මහින්දගේ අඹුව එකන සිරන්ති රාජ පක්ස නිරන්තරම මහින්දට දොස් කියනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය ගෙන හිතුවේ නැ කියන කාරණ. මොකට මේ නිශ්්‍යත මොතවනට? ගෝට තමන්ගේ පරම්පරාවගෙන කල්පන කරනැත තමන්ගේ ගෑනී දරුවල්ගන හිතනවාමික් මහින්දගේ පවුල ගැන කල්පනන් නොකරනවා කියන එක තමයි මේමෙනකොට සිරන්ති නිරන්තරෙන්ම චෝදනා කරන්න. මෙට්ටෝර්ණ, සිරන්ති කියන්නේෙ තමුතුම ජාතිය අම්මන්ිකනි. ලංකා ඉතිහාසිපිය හල තියෙනවා සාමාන්‍යෙන් තාතල පුත්තුෙකුතුළ මිනීමරනවා. හැබැයි මහගෑන ත්තු එකතුල මිනිීමරන පහුගේ කාල අපි දැක්තතා තජෝඩීන්ගේ සිද්ධයේඩි එවගේ. ගැහැනියෙත් නිරන්තරයෙන්ම මහින්දන දොස් කියන්න පටන් රන්තිබෙනවා මිටවනි බදන්නෝ මහින්ද මේ වෙන විට මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබන. ඒවි තරක් නෙමයි ඔවු රාත්‍රයේදී මත්තැන් බීල හණ්ඩු කරන ඔහුගේ සාමාන්‍ය ස්වභාවයක්. බඩ මතකඇති හූ අර්ලියේගහ මන්දර ඉන්න කාලේ මල් පෝච්චිපෝ පොඩි කර. ඒයද නලීත් මේ වගේම ගැටුමක් ඇතිවෙලා අවසානයේදී ගැටුම අවසන් වනේ සිරන්තිට මල් පෝච්චි පහරක් එල්ල කරලා. ල් බදන්නනකින් පහරදීලා. මිටතෝරනි මේ තරමටම මහින්ද අද පස්සෙප්පෝට පත්තුල අතුවෙන්නේ තමන්ට අහිමියන මේ බලය පිළිබඳුව කල්පනා කරලායි තවන්ගේ හොර පැරකොදෝරවා ඇතුළු ඉගනගත් තෙැනැති හොල්ල තුන්දනගේ අනාගතියයට මහක් වෙයිදදි කියෙන තියෙන යත්තෙක්ත. තිෙ ිතුවරුණනි මේ කාලාල ක කියන් ීමේ දේශපාලන ොපිටිය හැපවෙන්නේ ඔබටුවක් මටොත්තියන ආදරටනමයි උන්ගේ බඩ ගෝස්ත්‍රය වෙනුවේ. ඒනිසා විදායක් වස්ථාදායයක් හධි කරන්න බයකන. රමි පත්ති මිකම් කියන අපි. මහින්ද ඇතුළු මේ අමනලල ගෙදරෑරල ේරටට සැබෑලස ආදරය කරන දැක්මක්තිවෙන සැලස්මක්ති වෙන සමාජ දේශපාල කണ්ඩෑමක් සමග පෙරට ය. ිට හගල ්‍ර ක් ම මෝබෙන්් සමගන් ඔබ සැමටට ජය.